පක්ෂමොත්තර බලලා කියලා ඒක සම්බන්ධ මහ ජනතාවට ප්‍රසිද්ධ කරන්න සහ මාධ්‍ය ප්‍රසිද්ධ කරන්න කිසියම් කාලයක් ගත වෙනවා. ඊටත් උතුමාණන්ගේ ටිකක් දෙන්න අපි විලිපත් මේක කියවලා අවශ්‍ය නිකුත් දේව ගන්නවා. එහෙම කියන්නේ දැන් මේ කියනවා කලු වාර්තාවක දීලා තියන්නේ කල්ලිතු සිට තරන් කරනවා. දැන් මේ ජාති ධර්මයේ යාළුවෝ ඇවිල්ලා දැන් මාසික කාලයක්වත් ගත වෙලා නැහැ. ඇත්තෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වාර්තාව ප්‍රසිද්ධ කරන්න දීර්ඝ කාලයක් ගිය නැහැ. වාර්තාව ලැබුණාම ලැබුණාට පස්සේ වාර්තාව ප්‍රසිද්ධ කරන්න කටයුතු කරා. ඔය ප්‍රශ්න කරේ කොටසක් ඔය රවුෆකේ මැතිතුමත් සිහිපත් කරා. මම දැක්ක පෙරේද විපක්ෂයේ දිගින් දිගටම කිව්වා මේ කොටස් සංගවන්න බෑ, අපිට දැනගන්න අවශ්‍ය සත්‍ය බෝධනිකව මහමොලකරු වෙන තින්නේ මේ සංගවූ කොටසේය, ඒ නිසා තමයි සංගවන්නේ කියලා. එතකොට අවසානයේදී ඒ කොටස් එක පැත්තකින් පාර්ලිමේන්තුවේ පුස්තකාලය කියලා මන්ත්‍රීවරුන්ට පමණක් පරිශීලනය කරන්න අවස්ථාව දුන්නා. ඒ වගේම අනිත් පැත්තෙන් හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමන්ට බාර දුන්නා. දැන් මේ වාර්තා දෙක ඔබ දන්නවා ඇති, ඒ වාර්තාව පිටු 780ක දෙවන්ත වාර්තාව. ඒ වාර්තාව ඉස්සලාම කියවගන්න යම් කාලයක් යනවා. මේ වාර්තාව පිටු 47යි. එතකොට මේ ඒ වගේම මේක මේ මම දිනවකවානු සහිතව කිව්වා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒක උඩ වාඩි වෙලා හිටියා නෙවෙයි. මේ අද මම ප්‍රසිද්ධ කරපු වාර්තාව එතුමා ගෙදර යන්න සතියකට කලින් තමයි වාර්තාව උට එතුමාට බාර දෙන්නේ. අපිට තිබ්බ ප්‍රශ්නේ තමයි මේ වාර්තාව ප්‍රසිද්ධ කළ යුතු බවට ජනාධිපතිවරණ අවසන් වුණාම සමාජ සංවාදයක් ආවා. ඒ නිසාම අපි බලාපොරොත්තු වුණා ජනාධිපතිතුමා කටුවා පිටියේ, මම මේ ගැන හත් වෙනිද මගේ මාධ්‍ය හමුවේ පැහැදිලි කරා, ඔබතුමේ යලි අහන නිසා කියනවා. මොකද දවසින් දවස වෙන වෙන කට්ටියනේ මෙතනට එන්නේ. එතකොට මම පැහැදිලි කරනවා 6 වෙනිදා, ඔක්තෝබර් 6 වෙනිදා ජනාධිපතිතුමා කටුවා පිටියේ පල්ලියට උත්සවාකාරයෙන් ගියාම අපි බලාපොරොත්තු වුණේ ජනාධිපතිතුමා මේ යන්නේ මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න කියලා. හැබැයි ජනාධිපතිතුමා මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්නේත් නැහැ, කාදිනතුමන් ඒ ගැන ප්‍රශ්න කරන්නෙත් නැහැ. මේක ටිකක් සැකකටයුතු නිසා තමයි 7 වෙනිදා මම එතුමගෙන් ඉල්ලීමක් කරේ මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න. ඔබතුමාගේ වචන වලින්ම කියනවා නම් අන්තර්ගතය දැනගන්න මෙයිල මගේ වචන නෙවෙයි. මම වාර්තාව ප්‍රසිද්ධ කරන්න බැඳිලා නැතත් මම නෙවෙයි ප්‍රසිද්ධ කරන්න තිබේ ගෝඨාභය ජනාධිපතිතුමාට. මෙතුමා කියනවා කර මෙතුමා වහාම මේක ජනතාව දැනගත යුතු කියන ස්ථාවරින සටන් කරපු කෙනෙක්. එතුමාගේ ඔබ මම වීඩියෝ පටේ පෙන්වුවේ ඒකයි. එතුමාගේ ස්ථාවරය අනුව අර විපක්ෂයේ മന്ത്രി විදියට සිටියේ ස්ථාවරය ජනාධිපති වුණාට පස්සේ එතුමාට වෙනස් කරන්න බෑ. මොකද එතුමාගේ ස්ථාවරයන් අනුව තමයි එතුමා මේ රටේ නායකයා කරන්න රටේ ජනතාව තීරණය කරන්නේ. ඒ නිසා එතුමා හැමදාම කියනවා අනිත් අය කරපු වැරදි මම කරන්නේ නෑ, වෙනසක් කරන්නයි මාව පත් කරේ. ඉතින් සිස්ටම් චේන්ජ් ජනාධිපති කියනවනේ මම යන්නේ කොයි පාරේ ගෝඨාභය ගිය පාරේ කියලා. මම අහන්නේ ඒකද ජනතාව බලාපොරොත්තු වෙන්නේ කියලා නැවත ප්‍රශ්න කරන්න වෙනවා. හරි, ඔබතුමා එක පිළිගත්තේ නැත, මෙහෙම පිළිගන්නකෝ. හරි, ගෝඨාභය ජනාධිපතිතුමා එක පරක්කු කරද්දි මට මතක කරකොටස පමණයි, මමත් ඒ කාලේ ඇමතිවරෙක් කියලා මට මතක. හැබැයි ඔබතුමා දින කියන්නේ නැත්නම් කමන්නේ, අපි ඔබතුමා තරකේ එහෙමම ගමුකෝ, ඒකට උත්තර දෙමුකෝ. ඉතින් ගෝඨාභය ජනාධිපතිතුමා කරපු දේ වැරදි කියලා විවේචනය කරලා ඒ නිසා ඒ ආණ්ඩුව පෙරලන්න කටයුතු කරලා ජනාධිපති පුට්ටුවේ වාඩි වෙච්ච එක්කෙනා දැන් කියනවා නම් මෙච්චර දවස් කී කියා හිටියේ මම යන්නේ කොයි පාරේ වික්‍රමසිංහ ගිය පාරේ කියලා ආර්ථික කාරණා සම්බන්ධයෙන්. හැබැයි කමිටු වාර්තා සම්බන්ධයෙන් එතුමා කියන්නේ මම යන්නේ කොයි පාරේ ගෝඨාභය ගිය පාරේ. ඉතින් ගෝඨාභය රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරුන් ගිය පාරේ යන්න මං හිතන්නේ තමයි මේ තුමා පත් කරේ කියලා. ඒ සම්බන්ධයෙන් ඔබ දන්නවා මේ වාර්තාව එන්නේ 2000 ප්‍රසිද්ධ වෙන්නේ 2021 2000 ඊට අවුරුද්දකට වගේ ඇතුළත මාව ඇමති ධූරයෙන් ඉවත් කරනවා. අපි ඇමති ධූරයේ ඉන්නකොට පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් චෝදනාලද මට මතක විදිහට 12 දෙනෙක් නැත්තම් 18 දෙනු නඩු පවරනවා. මම ඒ කාලේ මගේ Facebook එකේ post එකක් දැම්මා, තාමත් ඒක ඇති. ප්‍රංශයේ 2015 එල්ල කර බෝම්බ ප්‍රහාරය, ඒ වගේම ඇමරිකාවේ 9/11
බෝම්බ 9/11 මරාගෙන වෙන්න ප්‍රහාරය යන දෙකේදීම තාක්ෂණය හොඳින් තියෙන සම්පත් හොඳින් තියෙන ඇමරිකාව සහ ප්‍රංශයේ නඩු පවරන්න ගත කළ කාලයට වඩා අඩු කාලෙකින් ශ්‍රී ලංකාවේ පොලිසිය සහ නීතිපති එකතු වෙලා මේ පාස්කු අපරාධකරුවන්ට නඩු පැවරුවා. එතකොට මුකුත් කරේ නැහැ කියන්න බෑ. පැවරුවා ඊට පස්සේ තමයි මේ දැන් මේ ඒ මොහොතේ දැන් ඔබතුමා දන්නවා විමර්ශන කරනකොට CID ප්‍රධානිය විදිහට ඉන්නේ කවුද? ප්‍රවීණ සෙනවිරත් මහත්තයා. මමත් වැරද්දක් කළා කියලා අල්ලම්පලයන් කියලා එතුමා ඉල්ලන්නේ නැහැ. එතුමා විශ්‍රාම ගත්තට පස්සේ තමයි එයා යට තින්න නිලධාරීන් හරහා මේ තොරතුරු එළියට එන්නේ. ඒ අනුව තමයි මේ ගැන සොයා බලන කමිටුවක් පත් කරන්නේ. මේ කමිටු වර්තාව බාර දෙන්නේ කවදද? 2024 සැප්තැම්බර් 14. එතකොට ඒ 2024 දෙන්න තියෙන වර්තාව 2021 මම කටයුතු නොකළේ ඇයි කියලා ප්‍රශ්න නම් හරිම අසාධාරණයි. ඊයේ ජනාධිපතිවරයා පැවතියේ කණ්ඩායම් කියන කතාවේ ප්‍රසිද්ධ ඒ කියන්නේ තාම දැනි චෝදනාවක් කරනවා 2015 බලය ගන්න පාස්කු ප්‍රහාරය අල්ලගෙන ගිය කට්ටිය දැන් මේ කොමාවකින් වගේ ඇහැරිලා මෙතනින් එහාට යුක්ති ඉදු කිරීම කඩාකප්පල් කරන්න මේ වෙනත් මතයක් සමාජයේ ගොඩනගා උත්සාහ කරනවා කියන්නේ. ඒ යුක්තිය ඉටු කරන්න කඩාකප්පල් කරනවා නම් කොහොමද මේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳ මේ සමාජයේ පිළිගත් විනිසුරුවරු විමර්ශනයක් කර ලබා දුන්නු වාර්තාව යුක්තිය පසඳලීමට පාසුවක් වෙනවද? යුක්තිය ඉටු කිරීම කඩාකප්පල් වෙනවා. ඒත් අපි කරන්නේ යුක්තිය ඉටු කිරීම පහසු කරන දෙයක්. විමර්ශන වලින් හොයාගත්තු විමර්ශන කමිටු දෙකක් සොයාගත්ත විමර්ශන කමිටු දෙකේ ඉන්නේ විනිසුරුවරු මේ රටේ නඩු තීන්දු දුන්න අය. ඔවුන්ගේ නඩු තීන්දු පිළිබඳ මම දන්න තරමින් කවුරුවත් කවදාවත් ප්‍රශ්න කළා නැහැ. ඒ නඩුකාරතුමන්ලගේ හොයාගත්ත කරුණු හෙළිදරව් වීම විමර්ශනයේ පාසු වෙනවද කඩාකප්පල් වෙනවද? හැබැයි පාස්කු විමර්ශනයේ ප්‍රධාන චුදිතෙක්ව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කිරීම විමර්ශනයේට සහාය වීමත් කඩාකප්පල් වීමත්. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමනි විමර්ශනයේට සහාය වී ඇත්තේ මමයි. විමර්ශනයේ කඩාකප්පල් කිරීමට උත්සාහ කර ඇත්තේ ඔබයි. ඒ නිසා ඔබතුමා ওই නගන චෝදනාව කණ්ණාඩියක් ඉදිරියට ගොස් නගනු මැනවි කියලා තමයි තුමට කියන්නේ. කණ්ණාඩිය කියන්නේ කැඩපතට. කාදිනල්තුමා මේ රටේ ආගමික නායකයෙක්. ආගමික නායකයෙක් අපි ගැටුම් ඇති කරගන්න කැමති නැහැ. නමුත් එතුමාට ඉතාම ගෞරවයෙන් කියන්න ඕනි විනිශ්චයකාරවරුන් සකස් කරපු වාර්තාවක් බලන්නෙත් නැතුව බැලුවද කියන බැලුවා කියලා එතුමා මේ දක්වා ප්‍රකාශ කරලා තිබුණේ නැහැ. එතුමා ඊයේ තමයි කියන්නේ මේ කතාවක්. එතෙක් එතුමාට ලැබිච්ච බවක් අත එතුමා කියලා තිබෙනවා. එතුමාත් රාජික කතෝලික ප්‍රජාවෙන් සංගවා ගැනීමේ වරදක් එතුමා කරලා තිනෝ. එතුමා කියනවා එතුමා පිළිගන්නේ නැහැ කියලා. කමිටුවක මම මගේ කතාවකට උත්තරේ දුන්නා. මම ආයි සීපත් කරන්නම්. කමිටුවක් පත් කරන අවස්ථාවේ ඕනෑම පුද්ගලියෙකුට කියන්න පුළුවන් අධිකරණ ඉදිරියට කියලා මේ කමිටුව අහෝසි කරන්න. මේ කමිටු සමාජිකයට මෙවැනි විමර්ශනයක් කරන්න හැකියාව නැහැ. එහෙම නැත්නම් මෙයා පක්ෂපාතී නිසා මෙයාගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා. හැබැයි අගරදු ගුරුතුමන් මා දන්නා තරමින් එවැනි චෝදනාවක් මාධ්‍ය ඉදිරියේ නගනවා අධිකරණ ඉදිරියට ගිහින් නගනවා තබා මාධ්‍ය එතුමා නිරන්තරයෙන් මාධ්‍ය ඉදිරියට එන චරිතයක් මම නම් දැක්කේ නැහැ. කවදාකවත් එතුමා මේ චෝදනාවක් නගනවා. කවුරු හරි දැක්කම කරුණාකර මට කියන්න. එතකොට තමයි ඉවර නැහැ උත්තරේ. එතකොට කාදිනල්තුමාට නෙවෙයි කිසිම කෙනෙකුට සාධාරණ අයිතියක් නැහැ. වාර්තාව කතර ලැබුණාට පස්සේ වාර්තාවේ තමන්ගේ හිතළු වලට ගැළපෙන්නේ නැති වුණාම තමන්ට ආවාසි වුණාම මේ වාර්තාව පිළිගන්නේ නැහැ කියන. වාර්තාවේ පිළිගන්න බැරි කොටසක් තියෙනවා නම් දැන් එතුමාට පුළුවන් අභියාචන අධිකරණයට ගිහිල්ලා කියන්න මේ නිගමන එළඹිලා තින්නේ අතාර්කිකවයි මේ නිගමන හෝසි කරන්න. එහෙම මිසක් කමිටු වාර්තාවක් තමන් කැමති දේවල් වෙනුවට තමන් අකමැති දේවල් ලියුණාම විරුද්ධ වෙන්න කාදිනල්තුමන්ට තබා මේ රටේ ජනාධිපතිතුමන්ටවත් අයිතියක් නැති බව ඉතාම ගෞරවයෙන් නීතිය දන්න පුද්ගලෙක් විදිහට මම එතුමන්ට සිහිපත් කරනවා. එතුමන්ට අද ප්‍රශ්නයක් තියෙනවා නම් එතුමන්ට තිබ්බා මේ පුද්ගලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් හැකියාවෝ පක්ෂග්‍රාහීත්වය පිළිබඳ එතුමන්ට තිබුණා පාස්කු ක්‍රියාවලිය ගැන වැඩිම අවධානයෙන් ඉන්න පුද්ගලෙක් විදිහට එතුමා නොදෙන හිටියා වෙන්න බෑනේ මේ කම්පියුටර් එකපත් කිරි මාධ්‍යවල වාර්තා කරපු කාරණයක්. එතකොට එතුමාට තිබුණා මේ පුද්ගලය වැරදි මේ ඇයිට මේ දේ කරන්න බෑ කියලා අධිකරණ ඉදිරියට ගිහලා මේ කමිටුවේ පුද්ගලයන්ව ඉවත් කරවන්න. එහෙම එකක් එතුමා කරේ නැහැ. දැන් එතුමාට පුළුවන්
එතුමාට පේනවනා යම් යම් නිගමන අතාර්කිකයි සාක්ෂි නැහැ මොකද අපි ඒකට කියන්නේ නීතියට එකඟ නැහැ කියලා ඒක අභියාචන අධිකරණ ඉදිරියේ අභියෝගයට ලක් කරන් එහෙම මිසක් තමන්ගේ හිතේ තියෙන දේ පොතේ නැහැ කියලා ඒකට විරුද්ධ වීම අතිශයින්ම අතාර්කිකයි කියන එක ඉතාම ගෞරවයෙන් එතුමන්ට සිහිපත් කරනවා අපි හැමදාමත් යුක්තිය වෙනුවෙන් පෙනී හිටියා එතුමන්ට ඒක දැක්කේ නැත්තේයි කියන එක මට බරපතල ප්‍රශ්නයක් හැබැයි එතුමනම් යුක්තිය ඉල්ලන එක තමන් දැන් බලන්න මේ මේ වාර්තාව හදන අවස්ථාවේ මේ වාර්තාව දෙන්නේ සැප්තැම්බර් මාසේ 14 සැප්තැම්බර් 14 වෙනිදා මේ විනිසුරුතු මණ්ඩල දන්නවද ඒ වාර්තාවේ නිගමනයට එළඹෙන්නේ නැත්තේ ඊටත් මාසයකට කලින් මොකද මාස දෙකකට විතර කලින් මොකද වාර්තාව හදන්න යම් කාලයක් යනවා මට මතකයි මාස 6ක් විතර ගත්ත ජනක්ද සිල්වා වාර්තාව සැකසන්න මොකද Tamanට මේ එකතු වෙන කරුණු සම්පින්දණය කරලා මොනවද දාන්නේ මොනවද නැත්ති කියලා නිගමනයට එළඹෙන එක තම මේ සාමාන්‍ය නඩුවකත් මාස 3ක් විතර ගන්නවා නඩු තීන්දුව දෙන්න. එතකොට මෙතුමන්ලා මේ රවි සෙනිවරත්න මැතිතුමන්ලා ආණ්ඩුවේ තනතුරු ගන්න බව දනිමින් ඒ නිසා මේ දෙන්නාගේ නම දැම්ම නෙවෙයි. ඒ අය මේ අනාගතේ මොකද මේ කමිටුවේ මම දන්න තරමින් විනිසුරුවරුන් වැනි විමර්ශනශීලී බුද්ධියෙන් ඉන්න පිරිස් මිස පේනකරුවන් ජ්‍යොතිර්කරුවන් දාලා නැහැ. අනාගතේ මේ අය මොනවාද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙන අය ශානි අබේසේකර මහත්තයා යලි කොන්ත්‍රාත් පදනමින් පොලිසිය වැඩ කරන්න එන අය අපිවත් හිතුවේ අපි දන්නවනේ අපි තුමන්ලට කියනවා දේශ පොලිසිය රාජකාරී කරන අයට දේශපාලනය කරන්න තහනම් යලි පොලිසියේ රාජකාරී රස්සාව බලාපොරොත්තු වෙනවා නම් දේශපාලන වේදිකාවට නගින්න එපා කියලා මම ශානි අබේසේකර මහත්තයා මගේ මිත්‍රේ අපි බොහොම දුරකතනින් කතාබහ කරන පුද්ගලෙක් මම එතුමා දේශපාලන වේදිකාව විශ්‍රාමිකෝ දේශපාලන වේදිකාවට නගින එකේ කිසි වරදක් නැහැ. පොලිසියෙන් විශ්‍රාම ගත්තාට පස්සේ එතුමාට දේශපාලන අයිතිය තියෙනවා විශ්‍රාමික රජයේ නිලධාරියෙක් විදිහට. හැබැයි නැවත කොන්ත්‍රාත් පදනමින් පොලිසිය වෙට යන්න හිටියා නම් එතුමා ඉඳලා තියෙනව නැත්නම් මේ දුන්නා බාර ගන්න නැහනේ. එතුමා කිසිසේත්ම වේදිකාවට නොනගිය යුතු තිබුණා. හැබැයි අපිවත් නොදන්න සිටියේදී ඒ විනුසුරුතුමල්ල කොහොමද දන්නේ? නිසා කාදිනල්තුමන් නෙළමෙන මේ නිගමනය අතිශයින්ම අතාර්කිකයි කියන එක ඉතාම ගෞරවයෙන් එතුමන්ට සිහිපත් කරනවා. එහෙම කියන අයට මම ආරාධනා කරනවා පසුගිය වසර 25 තුලම අපි ජීවිත අවදානම් දරමු අපි පොලිසිය යනවා කියන එක අපිට බොහොම මේ කාර්යාලයට එනවා වගේම වැඩ පොලිසිය අධිකරණ ඕවා අපි සටන්කාමී වසර 25 පුරාවටම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියෙන් ඇහුවොත් අපි ආණ්ඩුවට හිසර දැක්වෙන මට්ටමට ආණ්ඩුව විසින් සංගවන දේවල් හෙළිදරව් කරන පළවෙනිව තව මේක නෙවෙයි. ඒ ඇස්සේ ඡන්දයක් ආවට මම මොනෝ කරන්නේ? මම නෙවෙයි ඡන්දේ ගෙනාවේ අනුරු කුමාර දිසානායක මැතිතුමා. හැබැයි එතුමා ඡන්දේ නොගෙනාවත් 6 වෙනිදා අර වැඩේ කරනවා මම දැක්කම මං අනිවාර්යෙන් 7 වෙනිදා ඔය ප්‍රශ්නේ අහනවා. ඉතින් ඡන්දේ ගෙනාවේ අනුරු කුමාර දිසානායක මැතිතුමා වාර්තාවල යටපත් කරෙත් අනුරු කුමාර දිසානායක මැතිතුමා එතුමාට කලින් හිටිය ජනාධිපතිවරු 5 දෙනෙක්ව මම තොරතුරු සංගවද්දී වැරදි වැඩ කරද්දී ප්‍රශ්න කරපු කෙනෙක් ඔය චෝදනාව අන් අයට අදාළයි. තමන්ගේ ජනාධිපතිවරු 2 දෙනෙක් ප්‍රශ්න කළේ මිනිහෙක් මම. මට මතක් කරන්න ඕනේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් සමග හැප්පිලා මම පළාත් අමාත්‍ය ධුරයෙන් ඉවත් වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක හැප්පිලා මාව ඉවත් කරා. ඒ නිසා මේ අනුර කුමරු රජ වුණු පමණින් මම මේ හදිස්සියේ කොමාවෙන් හරි නැගිටලා මේ චෝදනා නගනවා නෙවෙයි. උදේ ගම්මන් පිළගේ ඉතිහාසය ආණ්ඩුව කරන වංචා දූෂණ හෙළිදරව් කිරීමේ ඉතිහාසය. ඉතින් අපිට සාධාරණ සැකය ඇති වෙනෝනේ. දැන් පාස්කු විමර්ශනයේ චුදිතය වෙන්න ඕනි කෙනාට වැඩේ බාර දුන්නා. මං කිය හොරාගේ අම්මා කෙනේ හොරාගෙන් පේනාන්නේ. බාර දුන්නම දැන් තමන්ව බේරෙන්න ඕනින්ද කියන කෙනා උන දෙයක් කරනෝනේ. ඒතර එයාගේ යුක්තියට වෙනව වෙනෝට ආණ්ඩුවට උන දෙය කෙරෙන්නේ. එතකොට ඊබ්‍රහීම් බේරා ගැනීමේ ඌමනාව තමයි මේ වෙන්නේ කියන සාධාරණ සැකය. මොකද අපිට ඊබ්‍රහීම්ගේ සම්බන්ධේ ඊබ්‍රහීම්ගේ පුතාලා දෙන්න තමයි මේ
මරාගෙන වැරෙන්න ප්‍රධාන චරිත දෙකක්. ඒ විතර නෙවෙයි ඊයේ කාදිනල් තුමන් කියනවා මේවට පුපුරන ද්‍රව්‍ය හොයාගත්තේ කොහොමද කියලා අපි හොයාගන්න ඕනේ කියලා. ගරු කාදිනල් තුමනි ඒක හොයාගන්න දෙයක් නැහැ. මාලිමාව ජාතික ලැයිස්තුවේ හිටිය මොහමඩ් ඉබ්‍රහීම් ගෙන් තමයි පුපුරන ද්‍රව්‍ය මේ ත්‍රස්තවාදීන්ට ලැබෙන්නේ. ඒ පිළිබඳ ඒ කාලෙම පොලිසිය තොරතුරු අනාවරණය කරගත්තා. ඉතින් අපි මේ හොද හොදා මඩේ දම්මේ හොයාගෙන තියෙන තොරතුරු යලි හොයමින් මේ පාස්කු ප්‍රහාරය වවාගෙන කන්න නරකයි. මේ ඉවර වෙන්න ඕනේ. ඉතින් ඉවර කරන්න දෙන්නේ නැත්නම් යටි අරමුණු තියන අය. දැන් ඔබතුමා නිදීවන්නේ රජසේකරත් මාතම ඉතකුරු ඉවත් කිරි. එහෙම යුවිය යුතු නැද්ද? කොහෙද මට කියන්න නඩුවක විත්තිකාරයා පොලිසිය ලොකු පුටුවේ වාඩි වෙලා නඩුව අපරාධය පිළිබඳ විමර්ශනය කරේ? මෙහෙම එකක් මීට කලින් අහලා තියෙනවා. මට මතකයි ලලිත් වීරතුංග මැතිතුමාව තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමන්ගේ ජනාධිපති ලේකම් විදිහට තෝරගත්තේ. එතකොට ලලිත් වීරතුංග මහත්මයා කිව්වා මට එරෙහිව නඩුවක් තියෙනවා, මට ජනාධිපති ලේකම් විදිහට විනිසුරුවරුන් සමග ඍජුව ගනුදෙනු කරන්න වෙනවා, ඒ නිසා නඩුව අවසන් වනතුරු මට මේ තන්තුර බාර ගන්න බෑ. කියන්නේ ගෝඨා අනුර දිසානායක ජනාධිපතිතුමා මේ පත්වීම කළ එකත් වැරදි, ඊට වඩා වැරදි තමන් මේ පොලිස් විමර්ශනයේක ප්‍රධාන තුදිතේ මාව අත්අඩංගුවට ගන්න යනවා කියලා මෙයා උසාවි ගියා. කියන්නේ මේ ගැන දන්නේ නැහැ කියන්න බෑ. දැන දන්නේ ඉඳන් උසාවි ගි එහෙව් චරිතයක් විමර්ශනයේ සිදු කරන පොලිසියේ ප්‍රධානය බවට පත්වීමට පත්වීම බාර ගැනීමක් කියන දෙකම වැරදි. හැබැයි ඉතින් තමන්ම මේකෙදී ලොතරැයියක්නේ. තමන්ව චුදිතය වෙන්න, තමන්ව චුදිතය කරන්න විමර්ශනය කරන පොලිසිය තමන්ගේ යටතරපත් වෙනවා. ඉතින් තමන්ගේ ජීවිතේ බේරගන්න එතුමා බාර ගන්න ඇති. හැබැයි ජනාධිපතිතුමාට තිබුණා තමන්ගේ දේශපාලන සගයා වෙනුවට සමස්ත ජාතිය ගැන පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් ගැන හිතන්න. රවිසිනුරත්නමැතුමාගේ මෑණියන්ව කිසිම තනතුරකට පත් කළා නැහැ. පත් කළා තියෙන්නේ එතුමව. ඒතර මේ දැන් මේ දැන් කරන්නේ හොරාගෙන් පේන අහනවා වගේ වැඩ. අපි මේමයි මේවා හතරේ පන්තියේදී අපිට උගන්වන්නේ ජීවිතේට පාවිච්චි කරන්න. මම දන්න තරමේ අනුර කුමාර දිසානායක මැතිතුමා හතරේ පන්තියේ නෙවෙයි උපාධියත් සමත් වැඩක් නැහැ ඉගෙන ගන්න දේ එදිනෙදා ජීවිතේට පාවිච්චි කරන්න නැත්නම්. අපිට මතකයිද අපිට හතරේ පන්තියේ නෝක කියලා දුන්නේ හොරාගේ අම්මගෙන් පේන හන්න එපා කියලා. ඒක එතුමාට මතක තිබ්බනම් හොරාගෙන් පේන හන්න යන්නේ නැහැ නේද? දැන් මේදී ඔබතුමා අනුරතුමාගේ මම හිතන්නේ කතෝලික ජනතාවගේ උදාසර ලක්වන්න කිසිම හේතුවක් නැහැ. කාදිනතුමා අතර පත් වෙලා හෙළිනු කරපු දෙයක් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ ඉතා වැදගත් සාක්ෂි සහිත කාරණා. මම දිනවකවානු ලිපිලේඛනවල වාරණා සහිතව කිව්වා ඇමුණු ඉදිරිපත් කරන්න බැරි කමිටුව එහෙම නිර්දේශ කරලා තියෙන. ඒ වගේම රටට හානියක් වන නිසා. හැබැයි ඇමුණු මාස්ටරෙන් ආපු නිගමන ටික වාර්තාවේ තිබෙනවා. ඉතින් මේ කතෝලික ජනතාව ආණ්ඩුවත් කාදිනතුමත් කතෝලික ජනතාවට හෙළි නොකර හිටිය සත්‍ය කාදිනතුමා මේක දන්න බව පැහැදිලිනේ. එතුමා කියනවානේ මොකද්ද මේකේ ඉන්නවා රාජ්‍ය නිලධාරින් දෙන්නෙක් වැරදි කරු කරලා ඒක නිසා අපි මේක පිළිගන්නේ නැහැ කියලා. ඒතොර එහෙම ඒක එතුමාගේ නිගමනයේම වැරදි. තර්ක ශාස්ත්‍රයේ තියෙනවා තර්කා බාස මං හිතන්නේ ඉංග්‍රීසියෙන් කියනවා ෆැලසි කියලා. ඒ කියන්නේ නිගමනයන්ට එළවීමේ වැරදි ආකාරයන් ගැන. ඉතින් මේක ඇහිලා ජනෝත්වේදන තර්කා බාසෙ කියලා තමයි තර්ක ශාස්ත්‍රය උගන්වන්නේ. ඉතින් එතුමාගේ නිගමනයට එළඹී ආකාරයම වැරදි. හැංගීම් බර වෙලා තමයි එළඹිලා තියෙන්නේ. මං දන්නේ එකෙක් මට හිතවත් එකෙක් වැරදි කරු කරන නිසා මේ වார்த்தාව මම පිළිගන්නේ නැහැ. ඒක ඊටාම වැරදි ප්‍රවේශයක් වார்த்தාවක් සම්බන්ධයෙන්. ඒ නිසා මම හිතන්නේ කතෝලික ජනතාව සතුටු වේවි. මේ තමන් ඡන්දේ දුන්න ආණ්ඩුව තමන්ට යුක්ති ඉටු කරන නාමේ නිකමට හිතන්න මේක හිලිකරේ නැත්තම් රවි සෙනවිරත්න සහ ශානිය බේසේකර කියන චුදිතෙන් දෙන්නාගේ ප්‍රධානත්වයෙන් තමයි පාස්කු ප්‍රහාරයේ පිළිබඳ විමර්ශන ඉදිරියට යන්නේ. ඉතින් තවතාවක් අපි රැවටුණා කියලා කතෝලික ජනතාවට කියන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකද විය යුත්තේ? ඇත්තද සැබෑ ඇත්ත දැනගන්නවට ඇයි මෙතරම් අකමැති කියන ප්‍රශ්නේ මම හිතන්නේ කතෝලික ජනතාව තුල මතුවේවි. මම හිතනවා මගේ වර්ගීකරණයක් නෑ මේක. හරි වැරදි කතෝලික ජනතාවට ලඝු කරන එක. මම සිහිපත් කරන්න ඕනි පත්තුණු බෝම්බ අටෙන් දෙකයි කතෝලික පල්ලිවල පත්තුනේ. ඒ බෝම්බ දෙකිනුත් මිය ගිය අය අතර කතෝලික නෝනායන් සිටියා. ඒ වගේම විදේශිකයන් 46 දෙනෙක් මිය ගියා. ලෝකේ විවිධ රටවලට
සමස්ත ලෝකෙ මේ ප්‍රහාරයේ ඇත්ත දැනගන්න කැමැත්තෙන් ඉන්නෝ. ඒ වගේම සමස්ත ජාතියට බලපව ප්‍රශ්නයක්. අපි දන්නවා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ රට අස්ථාවර වුණු විදිය, ආර්ථිකේ කඩාවැටුණු විදිය, ඒ ආර්ථිකේ කඩාවැටීමේ ප්‍රතිඵලයක් විදියට 2022 මහා දුෂ්කරතාවලට සමස්ත ජාතිය මුණ දුන්නු විදිය. ඒක නිසා මේක එක පැත්තකින් මිලියන 22කටම අදාළ ප්‍රශ්නයක්. අනිත් පැත්තෙන් සමස්ත ලෝකයටම බලපාන ප්‍රශ්නයක්. ඒක නිසා මේකේ ඇත්ත දැන ගැනීම සහ ඒ පිළිබඳ කටයුතු කිරීමේ අයිතිය යම් කුඩා පිරිසකට ලඝු කරලා මේකේ තියෙන බරපතලකම කුඩා කරන්න එපා. මේක ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රශ්නයක්. ඔබතුමා මේක අවසන් කරන්නේ අර දෙලිනාර්ගේ අන්තිමට කුතුහලයේ සිදු කරලා වගේ ලබසතිලක් කැමක් තියෙනවා. එහෙනම් මම දැන් පැයකට වඩා මෙතන ගත කරා. ඒක පැය දෙකක් කරන්න මම මිනිස්සෙක් නෙදී ඉන්නේ පැය දෙකක් කතා කරනවා කියන එක අමාරුයිනේ. ඔබ දැකලා තියෙන මම කතාවක් පවත්වනක් පවත්වන්නේ විනාඩි 10ක් උපරිම 15ක්. පැය ගණන් කතා කරන්නේ නැහැ මම ඒක ඒක පිළිගන්නේ නැහැ. එහෙම කරලත් කරුණුළු විශ්වවිද්‍යාල උගන්නන කාලේ නම් පැය දෙක එකපාරට උගන්නනවා. මොකද මම උගන්නන දේ ප්‍රශ්න පත්‍රයට එන ඉඳ ශිෂ්‍යෝ අහගෙන ඉන්නවා. මේක එහෙම දෙයක් නෙවෙයිනේ. මේක විවිධ අධ්‍යාපන මට්ටම් වල ඉන්න අයට මේක ජීර්ණය කරගන්න අපි සතියක් දෙනවා. ඊට පස්සේ අපි ඊළඟ දේ කතා කරමු. මම කියන්නේ පාර්ලිමේන්තුවේ මම විනිශ්චයකරුවෙක් නෙවෙයි. මම කරේ ජනතාවගේ තොරතුරු දැන ගැනීම අයිතිර ගරු කිරීම මිස යම් මම අධිකරණ ආසනයක වාඩි වෙලා නැහැ. ඔබ මගෙන් ආනවා පුද්ගලයන් නම් කළ වැරදිකරුදු නිවෘතිකරුදු කියලා. ඔහු වැරදිකරු කියලා යම් අය දකිනවා නම් ඔහුට එරෙහිව තියෙන චෝදනා අධිකරණයක ගොනු කරාම අධිකරණයේ තීරණය කරයි වැරදිකරුදු නිවෘතිකරුදු කියලා. හැබැයි මේ දෙය කියන්න ඕනි මේ වார்த்தාවේ මහමුලකරු ගැන තියෙනවා කියලා දිගින් දිගටම විපක්ෂය හඬ නගපු නිසා තමයි මේ කරුණු පුස්තකාලේ පරිශීලනය කරන්න දුන්නේ. මට මතකයි මේ පෙරේද රාත්‍රියේ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා කියනවා එතුමන්ලා මේ වார்த்தාව සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරා කියලා යටපත් කරපු කොටස්. ඉතින් මහමුලකරුවෙක් ඉන්න ඕන එතුමන්ලා කියයිනේ. ඒ වගේම කාදිනතුමා ඇතුළු රජගුරු සභාවම මේ කොටස් සම්පූර්ණයෙන් දැකලා තියෙනවා. ඒතර රජගුරු සභාවෙන්වත් එහෙම නැත්නම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්වත් විපක්ෂ මන්ත්‍රීකම අපිත් ඇයිති කවුරුවත්ම මේක කියලා නැහැ. මාමුල කරුවෙක් මේ කොටස තියෙනවා කියලා. ඒ ඇවිල්ලා මේ වார்த்தාව ප්‍රසිද්ධ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ උන්ව චෝදනාව නිසා. හැබැයි අධ්‍යයනය කරලා වැළවම් කට්ටිය දැනගත්ත එහෙම එකක් නැහැ කියලා. සමාජ මාධ්‍ය තුල මේ චෝදනාවක් කරන මැතිතුමා මේ සුරේෂ් සලියෝ මේ දේවල් කරන්නේ. දැන් සුරේෂ් සලියගේ යන වචනයක්වත් කියුණා. දැන් ඔබතුමා තමයි සුරේෂ් සලිය කියන මාතෘකාව මෙතන ගෙන. දැන් මම නෑ මම දැන් මගේ කතාවේ සුරේෂ් වචනේ පාවිච්චි වුණෙත් නෑ. සුරේෂ් සලිය එකට නෙවෙයි අඩුම ගාන වෙන වෙනම පාවිච්චි වුණා ඇතන් දෙක. ඉතින් කොහොමද සුරේෂ් සලිය ගැන වචනයක්වත් කතා කරෙත් නෑ. සුරේෂ් සලිය සම්බන්ධ කිසිම දෙයක් මම කිව්වෙත් නෑ. ඉතින් එවිනි චෝදනා ඒ කියන්නේ මේ හිතලුවල ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ සමහරව හිතනවා ආවලා තමයි කරේ හිතෙනවා. ඊට පස්සේ එයා වැරදිකරු වෙනකම් කතරම් යුක්තිය ඉටු කරත් කතරම් වැරදිකරුවන්ට දඬුවම් කළත් ඒක පිළිගන්නේ. ඒක අපිටම මානසික තත්ත්වයක් ඒක. තමන් දිගින් දිගටම යමක් විශ්වාස කිරීමෙන් පස්සේ ඒක පරම සත්‍ය කියලා හිතෙනවා. ඒක ඇත්තම මනෝවිද්‍යාව පිළිගත්ත කාරණේ. එහෙනම් ඊට පැහැදිලිව නෑ ඔබතුමා ඔය ප්‍රශ්නේ අහන එක යුතු නෑ. මම පැහැදිලි කිරීමක් කරා. මේ වார்த்தාව ඉදිරිපත් කරන අපි දැන් පැයකට වඩා ගත කරලා තියෙනවා. ඊළඟට අර වார்த்தාව තමයි ඊටම සංකීර්ණ කාරණේ. ඒකේ තමයි චෝදනා 25ක් ගැන කතා කරලා තියෙන්නේ. එතකොට අපේ බුද්ධි අංශ පිළිබඳ තියෙන චෝදනා වලට කරුණු තියෙන්නේ. එතකොට ඒ වார்த்தා දැන් මේ පැය දෙකක් අපි මෙතන කතා කරොත් අවේමගේ පැය පෙන්නට පස්සේ අපි අවධානය බින්දෙනවා රටේ ජනතාවට නම් මේක ජීර්ණය කරගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අපි ඒක ලබන සතිය ඉදිරිපත් කරන්නේ. මම කිව්වා මම සාමාන්‍යයෙන් මෙහෙම දීර්ඝව කතා කරන පුද්ගලෙක් නෙවෙයි. මම ටිකක් වෙලා කතාදී උණුවතුර එකක් ගෙන්න ගන්න සිද්ධ වුණා. එහෙනම් සිළු දිනාට බොම් පින් ඉතුරු වார்த்தාව අපි ලබන 28 වෙනි සෞන්දය ඉදිරිපත් කරනවා. මොකද මේ සතියේ මේ කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව විවිධ කරුණු නගයි. ඒවට අපි උත්තර දෙන්න ඕනි. ඉතින් සමස්ත ආණ්ඩුවක් එක පැත්තක
මම මේ පැත්තේ දැන් උත්තර දෙන්න ඕනේ මම තනියෙන් මේක පුද්ගලික විදිහට ඉදිරිපත් කරේ ඒ නිසා සතියක කාලයක් ඒ සඳහා පාවිච්චි කරලා තිනු ඊට පස්සේ අපි දෙවෙනි වார்த்தාව ගැන කතා කරමු වார்த்தා එතන ඉවරයි මැතුමනි ඡන්දෙට යනකම් තියාගන්න මං ගාව වார்த்தා නැහැ වார்த்தා දෙකයි තියෙන්නේ